ආගම මුල් කොටගෙන ගිහිලා මැරෙන්න ඕනේ කියලා කිව්වොත් කොයි කොයි රටේද මේක ඇමරිකාවේද එංගලන්තයේද නිව්සීලන්තයේද පකිස්තානයේද ඉන්දියාවේද ඕන තැනක වෙනවා. ඉතින් ඒ අවදිතාවය තියෙන්න ඕනේ. නැත්නම් නිකන් බොරුවක් කියાવી යම් තැනක රචින්න කල්ලපත් වුණොත් එතන ප්‍රශ්න බියක් ඇති වෙනවා. ඒ නිසා අපි සැබෑ තත්ත්වය අනුව ලෝකේ මහිතන රටක් නැහැ. මේ සැබෑ මේ තස්සවාදී තියෙන කවරුවත් නැති වෙලා තියෙන තැන. ඉතින් ඒ නිසා අවදිව සිටින එක තමයි අපිට කාලිත උචිත දෙය කියන එක තමයි මං හිතන්නේ. ඉතින් ඒ සංසන්දනය කිරීම වැරදි මං හිතන්නේ. අපි ඇතුලෙන් අපි දන දන යම් දේවල් නොදැක්ක මගේ මට්ටමකට ඉන්නවා. ඒක තමයි තියෙන අපරාධය. කිව්වහම කිව්වේ කාට ගහනවා මිසක් වුණ දේ ගැන කියන්නේ නැහැ. ඒ වගේ දේවල් තමයි අපි හොයන්න බලන්න අවශ්‍ය වන්නේ. ඒ ඒ නිසා අන්තවාදී පරාජය කරමු, ත්‍රස්තවාදී නැති කරමු, එකමුතුභාවය ඇති කරමු. ඒක තමයි තියෙන්නේ. මේක තමයි ඉදිරියට ගෙනියන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් ශ්‍රී ලංකාව. ඒකේ ජාතිකත්වය, ආගම්වාදය, දේශපාලන පැත්තකට ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරමු කියන එක තමයි මම කාරණා. අප මෙහෙම කියමු, මෙතන එක පුද්ගලික ඉලක්කය කරන්නේ නෙමෙයි, ත්‍රස්තවාදය නැති කිරීමයි අපේ මූලික පරමාර්ථය. මේකේ කවුරුද තරාතිරමක් නැතුව ඒ සම්බන්ධයේ නායකත්ව දීම තමයි අපට අවශ්‍ය වන්නේ. නමක් එල්ල කරලා ඒක වටේ වැටිලා ඒකෙන් දේවල් වසන් කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. මේ අවස්ථාවේදී යම් අය එක්කෙනෙක් දෙන්නගේ නම් පතුරලා ඒක තුලින් මේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන ප්‍රශ්න නැති කරන්න පුළුවන් එතනින් කියලා. අපර තියෙන සාමකාමී තියෙන ප්‍රශ්න උග්‍ර කිරීම නෙවෙයි, ඒකේ සැබෑ තත්ත්වය තියෙන ඒකට තමයි තේරීම් කාරක සභාව දාලා හොයලා බලලා කතා කිරීම. ඉතින් මේ අවස්ථාවේදී අප සැබෑ ප්‍රශ්න හොයනවා මිසක් බොරුවට නිකන් නම් දෙක තුනක් කිව්ව පරිදි ඒක දෙමෙ දෙන්නේ. අපි කවුරුත් ආරක්ෂා කරන්නේ අපට අවශ්‍යනේ සැබෑ තත්ත්වය. මේ කුරුර ක්‍රියාව දේ මේ තියෙන ත්‍රස්තවාදය සහ මුලින්ම රටින් නැති කරන්න. 79, 81, 89 සිංහල ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ අනිත් පැත්තෙන් දෙමළ ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මුස්ලිම් වාද ප්‍රශ්නය ඇති වුණා. තව මොනවද මේ රටට අහිංසක රටට ඇති කරන්න හදන්නේ? ඉතින් කරුණාකර නිකරුණේ මෙතන අප ප්‍රශ්න ඇති කරන්න, නැත්නම් ප්‍රශ්න නැති කිරීම තමයි අවශ්‍ය වන්නේ. මේක අප අවස්ථාවේදී පුළුවන් තරම් සිත් සතුරු කරන කටයුතු තමයි කරන්න අවශ්‍ය වන්නේ කියන එක තමයි මම හිතන්නේ. මොකෝ යම් වැඩි බහුතරයක සිත් අමනාපකින් සිටින්නේ. මේක සුව කරන්න ඕනේ. මේකට එක පැත්තේ සිංහල බෞද්ධ අවුස්සල ප්‍රශ්නේ විසඳලා මුස්ලිම් සිංහල මුස්ලිම් දෙමළ ප්‍රශ්න විසඳන්න බෑ. සිංහල මුස්ලිම් අයට සතුරු කරලා බෞද්ධ ප්‍රශ්න විසඳන්න බෑ. ඉතින් මෙතන තියෙන ශ්‍රී ලංකා අනන්‍යතාවයත් කටයුතු කිරීම තමයි අපට අවශ්‍ය වෙන්නේ. මේකට අද කතා කරන්න බය. යම් අය කතා කරොත් මේක පාට වෙනවද, මේක අන්තවාදයක් ඇති වෙනවද, මේ කතා කරන්නේ ත්‍රස්තවාදය මේ රකින්නද කියන ප්‍රශ්න ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම අපි වගේ පුද්ගලයෝනත් මේ මාධ්‍ය නොයම් විදිහේ පාවිච්චි කරා. ඉතින් බොහොම ප්‍රවේශමින් කරුණාකර මේක මාධ්‍ය විකිණීම නෙමෙයි තියෙන්නේ, රට ආරක්ෂා කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ රටේ හැඟීමක් තියෙනවා නම් ඒ රටේ හැඟීමක් ඇති කරන වැඩපිළිවෙලක් ගෙනියන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නැත්නම් අපි යැබෙලා හම්බෙන්න ඕනේ සියලු දෙනම අපි එකතු වෙ හම්බවන්න අවශ්‍ය වෙන්නේ තියෙන ප්‍රශ්න නිරාකරණය කිරීමටයි. ඒක මතක තියාගන්න.